අයිබෝන් අද ඇත්තටම සුල් සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සුබදායි දවසක් වේවි කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මොකද අද දිනේදී ස්ථාවර නියෝග 27 යටතේ විපක්ෂයේ ගරු මන්ත්‍රී හර්ෂද සිල්ලා මන්ත්‍රීතුමා විසින් උත්තරීතර පාර්ලිමේන්තුව වෙත මේ 2056 කල්බදු මූල්‍යකරණ පනතත් ඒ වගේම 1994 කියන මේ පරාටේ පනත මේ පනත් දෙකම සංශෝධනය කරන්න මේ විශේෂයෙන්ම මේ පරාටේ නීති අර්ථයේ මේ රටේ සුල් සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයාගේ දේපල කොල්ල කමින් ඉන්න මේ බැංකු විසින් ඒ වගේම තමයි මේ රටේ ලීසින් හා ණය වාරික ගවන්නන්ගේ වාහන ටික මේ බැංකුනෝන මූල්‍යායතන විසින් කොල්ල කනවා එතකොට මේ නීතියක් කිසිම අනපනතක නැහැ මෙහෙම මිනිසුන්ගේ වාහන කොල්ල කන්න ඒක නිසා මේ අනපනත් එක සංශෝධනය කරන්න අද දිනේදී පාර්ලිමේන්තුවේ මේ යෝජනාවලිය හර්ෂසිල මැතිතුමා ඉදිරිපත් කරා ඒ යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් මේ යෝජනාව ස්ථිර කරා මෙහිදී රමේෂ් පතිරණ ඇමතිවරයා විසින් මේක සංශෝධනය කළ යුතු බවට ඉතාමත් ඕනෑකමින් පාර්ලිමේන්තුව හමුවේ කරුණු පැහැදිලි කරත් රාජ්‍ය ඇමති රංජිත් සියඹලා පිටිය නැමති මේ ඇමතිවරයා නින්දෙන් නැකිట్లా වගේ ඇවිල්ලා රටේ නැති බොරු කූට ලේඛන ටිකක් ගෙනල්ලා මේ උත්තරීතර පාර්ලිමේන්තුව නොම ගැව්වා වගේ සිද්ධියක් අද දිනේදී වාර්තා වුණා. ඒක නිසා මේ වගේ ඇමතිලා ඉතාමත් පිළිකුලෙන් යුතුව මේ රටේ ජනතාව අනිවාර්යෙන් ප්‍රතික්ෂේප කළ යුතුයි. මොකද මේ රටේ මේ සමස්ත මූල්‍ය පද්ධතිය රැකෙන්නේ මේ රටේ යාන්ත්‍රණය මේ රටේ සුල් සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ. එතකොට මේ රටේ තියෙන දළ දේශීය ආදායමෙන් 52%ක දායකත්වයක් ලබා දෙන්නේ මේ සුල් සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ. එතකොට මේ හදවත පළු දුනොත් මේ රටේ ව්‍යාපාර ශාස්ත්‍රය නැත්තරම නැති වෙනවා. එතකොට තමන්ගේ වාහනේ පැහැර ගියා නම් ඒ මිනිස්යාට එතනින් එහාට ඒ ව්‍යාපාරය කරගන්න විදිහක් නැහැ. විශේෂයෙන්ම මේ පිළිබඳව මේ විවාදයේදී කරුණු දැක්වුවා අනුර කුමාර දිසානායක සහෝදරයා. ඔහුත් පැහැදිලිව කිව්වේ මේක කල්මරින්න දෙයක් නැහැ. මොකද ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එක රැයින් මේකට චක්‍රලේඛයන් නිකුත් කරා මා සහායකට අත්හිටුල මේ වාහනත්පත් කර ගැනීම. අපි ඉල්ලා සිටින්නේ නැවතත් මේ තත්වය පහව යන තුරු මේ වාහනත්පත් කර ගැනීම අඩු ගානේ අවුරුද්දකට අනිවාර්යයෙන් නැවැත්විය යුතුයි කියලා ඔහුත් ඉතාම ඕනෑකමින් මේකට පක්ෂපාතීව යෝජනාවක් ඉදිරිපත් කරා. එතකොට පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ රටේ ව්‍යාපාරිකය රැක ගන්න නම් මෙන්න මේ අනපනත් ටික අනිවාර්යයෙන්ම සංශෝධනය කළ යුතුමයි. ඒක නිසා අද ඇත්තටම අපි ලැජ්ජාසහගතව වෙන්න ඕන. අද පාර්ලිමේන්තුවේ 225ක මන්ත්‍රීවරු මේ රටේ මේ සෑම පුරවැසියෙකුටම වැදගත් මේ අනපනත සංශෝධනය කරන්න විවාදයක් තියෙන අවස්ථාවක මේකට සහභාගී වුණේ මන්ත්‍රීවරු ඇමතිවරු 27 දෙනයි. ලැජ්ජ සහගත තත්ත්වයක්. මොකද මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන මේ වරප්‍රසාද ගන්න මේ මන්ත්‍රීවරු ඇමතිවරු මේ වගේ විවාදයකට 225න් 27 දෙනයි පැමිණලා සිටියේ සභාගර්භයට. ඒක නිසා අපි උදෑසන 9 මාර්ට පාර්ලිමේන්තුවට ඇතුල් වුණා. අපි හවස 3 වෙනකම් පාර්ලිමේන්තුවේ රැඳී සිටියා. මේ විවාදය සියසින් දැක ගැනීමට කවුද මේ රටේ ජනතාව වෙනුවෙන් ඇත්තටම කතා කරන්නේ මේකට කවුද සහයෝගය දෙන්නේ කියලා බලන්න. එතකොට අපි කියන්නේ ඉදිරියේදී අපි මේකට තීන්දුව තීරණයක් ගන්නවා. මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් මේ රටේ ජනතාවගේ මේ ගැටලුව පිළිබඳව නියමාකාරයට කටයුතු සකස් වෙන්නේ නැත්නම් එතනින් එහාට මේ සම්පූර්ණ පද්ධතිය අපි තීන්දුව තීරණ කිහිපයක් ගැනීමට ඉදිරියේදී නියමිතයි. මේ පිළිබඳව මීට වැඩිය හොඳින් අපේ සුමේද අමරසිංහ මහත්තයා ඉන්නවා නියෝජ්‍ය ලේකම්. ඔහුත් අද උදෑසන සිට පාර්ලිමේන්තුවේ ඉඳලා දැන් තමයි අපි ආවේ. ඔහු අදහස් දක්වයි අද දිනේදී ඇත්තටම මොකද උනේ පාර්ලිමේන්තුව තුල කියලා. බොහොම ස්තුතියි.
හැමදිනාටම ආයුබෝවන්. ඉතින් මුලින්ම කියන්න ඕන මේ පාර්ලිමේන්තුව ගැන නම් මිනිස්සු ගොඩක් කලකිරලා ඉන්නේ. කලකිරීම මම හිතන්නේ ප්‍රත්‍යක්ෂ වෙනවා අපිටත් අද ගිහිල්ලා. සිවිල් සංවිධාන විදියට අපි බොහෝ සංවිධාන පිරිසක් එකතු වෙලා තමයි පාර්ලිමේන්තුවට ගියේ. මේ සුළුහා මධ්‍ය පරිමාණ ශුද්‍ර ව්‍යාපාරිකයන් වෙනුවෙන් කටයුතු කරන්න. එතකොට මේකදී ප්‍රධානම කාරණේ තමයි අපි ඔවුන් වෙනුවෙන් යන අතරේ අපි නියෝජනය කරේ ලීසිංහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ ලෙස. එතකොට අපේ සංගමයේ පිළිබඳව කටයුතු කරන අදාළවන කාරණා ටිකකුත් මෙතනදී කතා වුණා. විශේෂයෙන් මතක් කරන්න ඕන විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ පිළිබඳව වාහන පැහැර ගැනීම පිළිබඳව කතා කරා. ඊට අමතරව අනුර කුමාර සහෝදරයා ඉතාමත්ම දැඩිව මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරා. මේ වාහන පැහැර ගැනීම මංකොල්ල කෑම වහාම අත්විටවන්න ඕන නතර කරන්න ඕන කියලා. ඉතින් ඉතාමත් වැදගත් ප්‍රකාශ දෙකක් විපක්ෂයෙන් ඉතාමත් හොඳ ප්‍රකාශ දෙකක් නිකුත් වුණා. හැබැයි ආණ්ඩු පක්ෂයෙන් මේ පිළිබඳව සාධනීය පිළිතුරක් ඒ පිළිබඳව ලැබුණේ නැහැ. ඒක තමයි අපේ සංගමයට වැදගත් වෙන විදිහට තියෙන කාරණය. ඉතින් කියන්න තියෙන්නේ පාර්ලිමේන්තුව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ මීට වඩා බොහොම හොඳ ප්‍රතිචාරයක් සහ මීට වඩා හොඳ ප්‍රක්ෂේපණයක් වෙන්න සමාජය පිළිබඳව. ඉතින් ඒක එලෙස වෙන්නේ නැහැ කියන එක අපි හැමෝම දන්න කාරණාවක්. ඒක අපිට අද ප්‍රත්‍යක්ෂ වෙමින් පැවතුනා. මොකද සමහර මන්ත්‍රීන් අපි දුටුවා ඇවිල්ලිවෙලා තම තමන්ගේ එක එක යාළුවන් සමග කතා බහ කරමින් චැට් දාමින් යනවා, ෆෝන් වල ඉන්නවා, එහෙම නැත්නම් සභාගර්භයට එනවා, ඊට පස්සේ යනවා ආවයි කියලා පෙන්නලා යනවා. ඉතින් ඒ වගේ කාරණා තමයි තිබ්බේ. අපි ඉතාමත් ලැජ්ජාස අපිට ලැජ්ජයි එලෙස එහෙම බලාගෙන ඉන්න. අපි ඉතාමත් ලැජ්ජාවෙන් එලෙස බලාගෙන සිටියා. ඉතාමත් සුළුතර මන්ත්‍රීවරුන් පිරිසක් තමයි මෙවැනි වැදගත් ඇත්තටම කියනවා නම් අපේ අසංක සහෝදරයා සභාපතිතුමා කිව්වා වගේ මේක රටේ සියලුම 2 කෝටි 25 ලක්ෂයකට අධික ජනතාවකට හැම කෙනෙක්ටම බලපාන පනත් පිළිබඳ සාකච්ඡාවක්. විශේෂයෙන් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් කියන්නේ මේ රටේ කොඳු නාරිටේ. ඔවුන් තමයි වැඩිම පිරිසක් මේ ලබා දීලා තියෙන රැකියා. එතකොට මේක දැවෙන ප්‍රශ්නයක්. මේ පිළිබඳව කතා කරන්න මෙලෙසනම් මේ 225 කටයුතු කරන්නේ අපි ඉතාමත් ලැජ්ජා සහගත වෙනවා. සිද්ධීන් කීපයකුත් සිදු වුණා. ඉතින් ඒව පිළිබඳව ඔබට මාධ්‍යයෙන් දැනගන්න ලැබීවි. නමුත් ඉතින් ඒ සියලුම සිද්ධීන් තුළ අපිට දැනුවත් වෙන්න තියෙන්නේ මොවුන්ගේ මේ පිළිබඳව තියෙන මේ කැපවීම මේ සහ කැමැත්ත. කොහොමත් අපි ලීසිංහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ විදේශ අපි ඉදිරියේදී නැවතත් අපිට අදාළ නැහැ පක්ෂ පාට ජාති ආගම් කුල වල ભેද. අපි සාකච්ඡා කළ හැකි සියලුම දෙනා සමග නැවත සාකච්ඡා වාරයක් ගන්නට නියමිතයි. සියලු දෙනා සමගම නැවත අපි ලීසිංහ ණය වාරික ගෙවන්නන් පිළිබඳව විශේෂයෙන් දැනුවත් කිරීම සඳහා අපි ඒක ඉදිරියට කටයුතු කරනවා. ඒ සමගම අපි මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පිළිබඳව කටයුතු කරනවා. මොකද හේතුව අපි මීට පෙර මාධ්‍යවලින් දැනුවත් කරා, මතක ඇති ඔබට, මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අතර මුදල් ඇවිල්ලා මේ සාමාන්‍ය මිනිස්සු අතර මුදල් ආවොත් තමයි මේ ආර්ථිකයේ වීල් එක කැරකෙන්නේ. එහෙම නැත්තම් කිසිම ලෙසකින් මේ ආර්ථිකයේ වීල් එක කැරකෙන්නේ නැහැ. මහ පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අතර සල්ලි ගිහිල්ලා එතන ගොඩ ගැහිලා එතන තිබ්බහම ඒක ඔවුන් රැගෙන යනවා. ඔවුන් මේක තියාගෙන ඉන්නවා මිසක් නැවත සමාජයට සමාජගත වෙන්නේ නැහැ. ගන්න ක්‍රමයකුත් නැහැ. අපි කිව්වා මේවා කොහොමද අපේ මිනිස්සුන්ගෙන් හොරකම් කරගෙන තියෙන සල්ලි ප්‍රමාණය කොච්චරද, අපි දන්නා ආකාරයට කොච්චර ප්‍රමාණයක දඩපොලීද, එහෙම නැත්නම් පොලීද, සැඟවුණු පොලීද වෙනස කරගෙන තියෙන්නේ. ඉතින් මේවා අපි දීර්ඝ කාලයක් තිස්සේ කතා කරන දේවල්. එතකොට මේ පිළිබඳව අපි නැවත දැනුවත් කළ යුතුයි. මේ සමහර අපිට මේකට සංවේදී පක්ෂවලට හෝ නියෝජිතයන්ට අපි ඒකට ඉදිරියේදී කටයුතු කරනවා. මම හිතනවා ඔවුන් අපි කියන්නේ ඉස්සෙල්ලා අපිට ඔවුන් කතා කරලා අවස්ථාවක් දීවි කියලා. මොකද අපි කියන්න ඕනේ නැහැ මේක. අපි කියන්න ඕනේ නැහැ, ඔවුන් අපිට කතා කරලා කියන්න ඕනේ එන්න, හරිනම් මෙන්න මේක කතා කරන්න එන්න කියලා. ඉතින් අපිට එහෙම අවස්ථාවක් ඉදිරියේදී ලැබෙන්නට තියෙනවා. ඒ වගේම අපි කතා කරන්න නියමිතයි එක්තරා පිරිසක් සමග. අපි බලනවා අනික් අයත් කොහොමද කියලා. අපි හැබැයි වාසර දෙකක තුල කීප වතාවක් හිටපු ජනාධිපතිවරුන් සහ දැන්ට සිටින ජනාධිපතිතුමාටත් අගමැතිවරුන්ටත් අපේ දීර්ඝ වශයෙන් ලිපි ලියලා
අවස්ථාවන් ඉල්ලලා තියෙනවා අද වෙන තාක් වෙනතුරුත් ඒ අවස්ථාව ලැබිලා නැහැ ජනාධිපතිවරයාට මේ පිළිබඳව දැනුවත් කරන්න අගමැතිවරයාට මේ පිළිබඳව දැනුවත් කරන්න විශේෂයෙන් මුදල් නැමැතිවරයා විදිහට ඉන්න දැන් ජනාධිපතිතුමා එතුමාව දැනුවත් කරන්න හරි සරල ක්‍රියාමාර්ග ටිකකුත් මේක සංශෝධනය කරන්න ලේසි මොකද මුදල් නැමැතිවරයාට සංශෝධනය කරන්න හරියටම ලේසි මේ මේ ගොඩක් අනපනත්වල කොටස් විශේෂයෙන් ලීසිංහා නායවර කියවන්නගේ මේ ප්‍රශ්නේ පිළිබඳ කල්බෝධ මූල්‍ය පනත පිළිබඳව ඉතින් ওই වගේ කාරණා ටිකක් තියෙනවා ඉතින් අපි දල වශයෙන් අද අවසන් කරනකොට කියන්න තියෙන්නේ අපි ගිය සිවිල් සංවිධාන සියලු දෙනාම ඉතාමත් ලැජ්ජා සහගත සහ ඇත්තටම නොසතුටටපත් වෙච්ච දවසක් පාර්ලිමේන්තුව පිළිබඳව සතුටටපත් වෙන කාරණා කීපයක් තිබ්බේ ඒ තමයි විපක්ෂයේ මන්ත්‍රීන් සහ ආණ්ඩුපක්ෂයේ රමේෂ් මන්ත්‍රී ඇමතිතුමාගේ කියපු සමහර කාරණා පිළිබඳව පමණයි අනික් සියල්ලම අපිට තියෙන්නේ නොසතුටක් සහ අපිට ලැජ්ජයි එතන එහෙම ඒ විදිහට පෙනී හිටින්න. ඉතින් නැවතත් මතක් කරන්නේ ලීසිං අපි මේක ඉදිරියටත් දැනුම් දෙනවා ඒ හැමෝටම මේක පාර්ලිමේන්තුවේදීත් කිව්වා මේක නීත්‍යානුකූලව රැගෙන යාමක් නොවේයි පැහැරගෙන යාමක් සහ මංකොල්ල කෑමක් වාහන ලෙසස ගෙනියන්න බෑ. ඒක අද පාර්ලිමේන්තුවේ හැන්සක් ගත වුණා ඒ වගේම මහා පාර්ලිමේන්තුවේ කතා වුණා ඒ නිසා මතක තියාගන්න මේ උත්තරීතර සභාවෙත් එලෙස කතා වුණා නම් මේ එන්නේ ඔබට කිසිම විදිහකින් සීසර් කියලා කට්ටියක් නැත සීසින් කියලා දෙයක් නැත පනතිත් නැත ඒ පාර්ලිමේන්තුවේ සදහන් වී නොමැත මේ සියල්ලම දෙනා අනිවාර්යෙන්ම මැරයෝ මංකොල්ලකාරයෝ මංකොල්ල කන්නෝ සහ මේවා රැගෙන යන්නේවා ඉතින් ඒ නිසා මේ කාරණාව දැඩිව නවත්තන්න ඕන මොකද මේක සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සේම සංචාරක ක්ෂේත්‍රයට සේම අපේ සාමාන්‍ය ජනතාවටත් අතිශය බලපාන කාරණාවක් නිසා අපි මේ පිළිබඳව ඉදිරියේදී කතා කරන්න දැනුවත් කරන්නම් ඔබව අද කෙටි දැනුම් දීමකින් මේ කාරණාවට ගියේ සහභාගීලා සහ අපි මේක මේ පිළිබඳව නර්මන්න සහ මේකට සහභාගී වෙන්න ගියේ අපි ඕගලන්වත් නැවත ඉදිරියේදී අපි කරන කාරණා පිළිබඳවදී දැනුවත් කරන්නම් ඉතින් බොහොම ස්තුතියි හැමදෙනාම එකතු වුණාට